Kautam sala horda na police gyanu hor wallanna gyanu hor kautam sala munada ona apide api tamusege manamalige premavantaya saha pirisa mona manamalide ada balanne ki eya gen aadarayak athi una nan oyata kiyanna thiyenne sorry kiyala thamai tam sala chandida අපි කියන දේ නෑ වුවත් අපිට චණ්ඩි වෙන්න වෙනවා. අංකල් ඇන්ටි. අපි කරදරයක් කරන්නේ නෑ අද. හැබැයි දොස්තර පුතාට ආදරයක් තියෙනවා නම් අසනීපයක් හදාගන්න නැතුව ඉන්න කැමති නම් අද ගියපු ගමන අමතක කරලා පණිවිඩයක් යවන්න දුවට කැමති නෑ කියලා. මොකද එයාව බඳින්න කෙනෙක් ඉන්නවා. ගමේ වැල ගමේ කපුනට හරිද? දැයන්ද තාමත් පන්සල් ගිය ඇඳුම පිටි. ටේකක් හදලා දෙන්නද? අම්මයි මං ටේක හදන්න. පරිවිඩයක් කියවල කැමතිද? කැමති නෑ කියන්නේ.
පුරොන්දන් එහෙමත් ගැලපෙනවා කියලා නේද ආවේ? කොල්ලා කැමති නැතුව ඇති. එයාත් අපේ එක්කෙනා වගේද දන්නේ නැහැ මේ ගෙදර උන්දලගේ කැමැත්තට ආපු. ඒ කියුන් කාත් එක්ක හරි පැටලිච්ච. එහෙනම් අකමැති වුණාට කමන්නේ. හේතුවක් කිව්වේ නැද්ද? මම අහන්න ගියේ නැහැ. නෑ කමක් තිබුණත් මොකටද බාලට වෙන්නේ? අකමැති කිව්වට පස්සේ මොනවට වෙනවද? මම විල්සන්ට ගියා නම් හොඳ දැනකින් කටයුත්ත බලන්න කියලා. චාරුට මියුසික් ක්ලාසස් යන්න ඕනේ කියන්නේ. එහෙමනම් මාත් එක්කම ගිහිල්ලා මාත් එක්කම එන්න ඕනේ. අමන්ද ළමයා බලාගනි. ඔයාගේ අත දැන් හොඳට හුරුයි. තව එක්කෙනෙක් එනවා මාව බලන්න. තව 10ක් ආවත් උන් වාට කැමති වෙන්නේ නැහැ. ඔයා කැමති වුණා. ඇයි? අපි ළඟ බේත් තියෙනවා. බේත්? එදාර දොස්තරට දුන්නේ. එදා මෙයා කිව්වා නේද අකමැති කියලා. ඔයා මොනාද කළේ? මම නෙවෙයි අපි. හැබැයි එදා අපි දොස්තරට දුන්නේ තිත්ත බෙහෙත් නේ. ඒ මොනසෙට ගැහුවද? අපිට ගැහුවොත් විතරයි අපි ගහන්නේ. අපි මහත්තුරු වගේ රෙඩ් කාඩ් දුන්නා. ඊළඟට කවුද එන්නේ කියන්නේ? නෑ. තිත්ත බෙහෙත් දෙන්න හිතුණොත්? මම මේ කරන්නේ වැරද්දක්. ඒත් මට මෙහෙම උදව් කරන්න කෙනෙක් නොහිටිය එකේ වේදනාව මම දන්නවා. මට ගේ ඇතුළේ ඉන්නකොට උස්ම ගන්න බෑ වගේ. පව් ගිය දවස් ටිකේ මං හිරකාරියෙක් වගේ. ඉතින් එළියට. Thanks. මොකටද? වැරැද්දක් වුණත් මේ උදව්වට. ආදරය අහිමි වීමේ වේදනාව මම විඳලා තියෙනවා චාරු. කවුරු හරි ඒ වේදනාව විඳිනා නම් ඒක නැති කරගන්න පිහිටක් වෙන්න ඕන. දැකලා තියෙනවද පුළුන් වගේ කැටි ගැහිච්ච වලාකු? මේ කියන්නේ වැස්සක් අතන. දැකලා තියෙනවද? ඔව්.
කොහෙද? ගෙදරදී. මෙහෙම එළියට වෙලා ඉන්නකොට. හැබැයි මෑතක දිනක් නෙමෙයි. ඒ කියන්නේ වාගේ මාලිගා බිමේ. මොකද හිතුනේ? මුකුත් නැහැ. ඉස්සර මට ඕනුනේ හසල්ල. අපේ ගෙවල් පිටිපස්සේ තියෙන පුංචි කන්දට නැගලා හඳ පායන සමහර දවස්වල තමයි මම මගේ අහස දකින්නේ. ඉතින් හඳ ඇල්ලුවද? මගේ අදහස අත්හැරගත් අපේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ බස් එක හෙලකට පෙරලිලා අපේ ජීවිතත් එක්කම කුඩුපට්ටම් වෙලා ගියා. අම්මා වෙන කසාදයක් කරගත්ත මං වෙනුවෙන්. තාත්තගේ සහෝදරේ. ඔයා මට කිව්වේ නෑ. මං බය වුණා. ඔයා මාව දාලයි කියලා. ඊට පස්සේ අම්මගේ ජීවිතේ තවත් අවුල් වුණා. එයා අම්මට ගැලපුණේ නැද්ද? අම්මා බාප්පට ගැලපුණේ නැද්ද දෙයියෝ තමයි දන්නේ. බාප්පා වෙන කසාදයක් කරගත්තා. තාම යාළු. අම්මා මහන්න පටන් ගත්තා. වවන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මගේ ජීවිතේ ඉතුරු වෙච්ච එකම පිරිමියා මම. මට යාට හොඳ ජීවිතයක් දෙන්න ඕනේ. ඔයා මට උදව් කරන්න. මෙතන වාඩිලා ඉන්නකොට පුංචි දවස් මතක් වුණා. අම්මයි අප්පච්චි මායි අක්කයි. කොච්චර ලස්සන දවස්ද. බෙහෙත්තරින් අම්මට ගුණයක් දැම්මද? වෙනසක් නෑ. ඒක සනීපෙන් අසනීපයක් නෙමෙයි. අක්කා මතක් වුණා. එයා අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ. මගේ ඇඟෙන් කොටසක් නැති වුණා වගේ මට දැනුනේ අලියා. මං ගියා අක්කා බලන්න. කවදද? කීප සැරයක්. කාත් එක්කද? තනියම. හොයාගත්තේ? හොයාගත්තා. කිව්වේ නැත්තේ? බණී කියලා.
අක්ක ඇවිත් තියෙනවා අම්මා බලන්න. අම්මා හොස්පිටල් එකේ ඉන්නකොට. දුරින් ඉඳලා බල්ලා ගිහින්. හරිම හුරතල් දරුවේ. දරුවට දැන් අවුරුද්දක්. එයා ඇඬුව හැම වෙලාවෙම මම මතක් වෙලා. අපි යාට එන්න කියමු. අප්පච්චි තාම වෙනස් වෙලා නෑ. අම්ම යන දවසක අප්පච්චිට හොරෙන්. එයාට බොරු කරන්න මට බෑ. බොරුවක් කළාට කමක් නෑ හොඳ දෙයක් සිද්ධ වෙනවා නම්. බෑ. අම්මේ මට මතක් වුණා දෙන්නම උණ ගැනිලා. මේ ඇඳට වෙලා මං දෙන්නව තුරුල් කරගෙන නලවනවා. නිකං අත අප්පච්චිට කියන්න එපා අක්කා බලන්න ගිය වග. අපි යමු දවසක. මං අම්මෝ එක්කගෙන යන්න. තව කොච්චර කල් මෙහෙම ඉන්න? අපි බඳිමු. එතකොට ආගේ හීන. හීන කියන්නේ හැබැයි නොවන දේවල්. හීන නොදකින්. හෙට තවත් මනමාලියෙක් එනවා. ගෙදරට ඕනි මම බන්දලා දීලා කැම්පස් යවන්න. එතකොට යාළගේ වගකීම් ඉවරයිනේ. මං ඔයාට කිව්වා. මොනවද? රස්සාවක් හොයාගන්න කියලා. ලබන සතියේ ඉඳලා කැම්පස් පටන් ගන්නවා. එතකොට මේ නිදහසත් නැති වෙයි. මං එහෙ එන්නම්. ඒක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. උත්තරයක් හොයාගන්න යෝනි. අමන්දා
Amanda? Amanda? Hospital again. Kaki, come back here. Hey. Dore yatra ko hiddanne ne nikam wahalenna. Ider kaurut nen. Char? Denna mana? Charu ki bag ke kanan thi. Denna magi bi? Asan de. Doctor ka uti yaad danne. Pogita selitika asani pengiti. Kenekoi saya kenekoi nona tasa ni pelah hospital lekat harang dia. Ya. Amma dannawa akka inne santosen kiyala. Eithin sampatha yewuna galapinne apita. Eith sampatha
ඒ තක්ක වේ පවුලට ගැලපුණා. මං දන්නවා අක්ක දුක් විඳින්නේ. ඒත් යාර ජීවත් වෙන්න ඇති තරමට මුදල් හදල්නේ. සල්ලි නෙමෙයි අම්මේ ජීවිතේ කියන්නේ. ඇයි බොරු කළේ? රවට්ටුවේ. අප්පච්චිට ගේන්ටි ගින් තියන්නේ එකයි. මිනිස්සු ජීවිත කාලෙම ඇත්තත් එක නෙමෙයි ජීවත් වෙන්නේ. අම්මා අම්මගේ නැත්තවත් අප්පච්චි අප්පච්චිගේ නැත්තවත් දෙන්නට දෙන්න කියලා තියෙනවද? ඒත් මිනිස්සුන්ට ජීවිත කාලෙම බොරුවත් එක ජීවත් වෙන්න බෑ. මම බොරු කළේ නෑ අම්මට අප්පච්චිට. නිදාගන්න. Good night. එපා. නෑ නිවන්න. ඇයි මේ කළුවර? පානක් නැතුව ගෙයක් එළිය වැටෙන්නේ නෑනේ. එදා ඉස්පිරිතාලේ වෙච්ච සිද්ධිය මම දැනගෙන හිටියේ නෑ. මට සමා වෙන්න. අමන්දර කොහොමද? දොස්තරවරු හරියට කිසිම දෙයක් කියන්නේ. ඒගොල්ලන්ගේ ශබ්දකෝෂෙ තියෙන එකම එක වාක්‍යයයි. තව ටිකක් බලමු. තව ටිකක් බලමු. මොකක් හරි ප්‍රශ්නයක්ද? අතීත මතකයයි අනාගත බලාපොරොත්තු ඉතුරු කරගන්න වර්තමානයට ඉඩ දීලා බලන් ඉන්න එකයි දැන් අපට කරන්න තියෙන්නේ. ඇල්ලි පොළල වංශේ කබල් ගන්න මිනිස්සු. උගත් වුණාට ආදි කල්පිත අදහස් වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්නේ. මට බෑ කියලා හිතෙනවා. මොනවද? කැම්පස් යන්න. මට හෙන්නේ කියවනවද? මොනවද?
අම්මල් තින් ලියපු ටික නිවාඩුවට ආවම කියවන්න. මතක ඇති අපච්චිගේ බේත් ටික ගන්න. මගදී සමහරට ඕන වෙයි. පාන්දර තුනටවත් පිටත් වෙන්න වෙයි. රෙජිස්ට්‍රේෂන් දවස්නේ. අය පැටලෙන්න ගිහලා බය. මෙයාලා දන්නේ නැහැ තමුන්ගේ තත්ත්වය ගැන. කාට හරි කියමු ටිකක් හොයලා බලන්නයි කියලා. නවතින ගෙදර නම් නීති තදයි. එහෙ ප්‍රොෆෙසර් කෙනෙක්. මම අපි වගේ උඩරට කට්ටිය. මගින් මේ වෙද මහත්තයාගේ පුතත් හම්බ වෙන්න. එයා එහෙ නේද උගන්වනවා කිව්වේ. මොකද එයාගේ නම කිව්වේ මේ. මොන මතක නැහැ. මෙයාට මතක ඇතිනේ. මට ඕනේ. මම අඳුරනා ඉන්නවනේ. කැම්පස් ගියාම ඔය හිතේ තියෙන මනස්ගත නැති කරගත්තොත් තමයි හොඳ. දැන් සිරිතිරි තමතක වෙලාද? ගුඩ් නයිට් අම්මේ. ගුඩ් නයිට් අප්පච්චි. ආයි මට මනමාලිය බලන්න.
පස්සේ බලාගමු. හිතන්නේ අවුරුද්දක් මොනවටද අපි ඉස්සල්ලාම හම්බ වෙලා වෙන්න ඇති වාර රැග් එක නම් ටිකක් වැඩි වෙයි ඇයි සාමාන්‍ය ෆස්ට් ඉයර් කෙනෙක් ලෙක්චර් කෙනෙක් වහන යන්නේ නැහැ කොහෙද ගියේ? කෑවද? කොහෙද බංගි? හෙට මැච් එක. සර් මට අන්තිමට කිව්ව උඹ බලලෙන්න කියලා. උඹ දැන් ප්‍රැක්ටිස් එකේ ඉන්න දවස් තුනක්. දවස් තුනකින් හරියට කාලා නැහැ මියා. රෑ වෙලා එනවා. උදේට කෑම එක විසික් කරනවා. මං කාලා ඉන්නේ. ළඟට වැඩේ සීරියස් බඳපන් හොරේ එතකොට යාගේ බලමනේ කිව්වේ මොන බඳපෝ යන තරම් කැම්පස් යනවා කියලා රස්සාවක් හොයාගන්න ඉස්සෙල්ලා මං කියන්නද
උඹ රස්සාවක් කරන්න කැමති නෑ. වගකීමක් ගන්න කැමති නෑ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් තමයි. උඹ ඉස්සෙල්ලම කරන්නේ මොනවද කියලා හිතපන්. මට යන්න තුව බෑ. එහෙනම් එයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් විදිහට උඹේ ජීවිතේ හදාගන්න. මාතෙන් උඹත් එක්ක යන්න. කොහෙද? කැම්පස් එකට. හෙට මැච් එකට එනවද කියපන්. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනේ මම තමයි. ඒක ඇත්ත. මට පීනසේ තියෙනවා. දෙලා තියෙන්නේ කෝල් තුනක්ම විශ්ුණා. මොකද බඹුට වෙලා තියෙන්නේ? ලේසි නෑ. ඔබ විස්තර කිව්වද? උඹට යා සුවිශේෂ චරිතයක් වුණාට මෙහෙට එම නෑ. අනික හුඟක් අය දන්නේ නම් වලින් නෙමෙයි කාඩ් වලින්. එයාට උමනාවක් තිබ්බනම් පණිවිඩයක් දෙන්න තිබ්බනේ. ඒ අර දැක්කද? කවුද? චාරු බං. කොහෙද? අර දැංගී කාර්ගේ. අප්පච්චේ කාර්ගේද? අප්පච්චිගේ කාර්ගේද දන්නේ නැහැ. කාර්ගේ ඇතුළ නම් හිටි චාරු. හැබැයි අනිත් කෙනා අප්පච්චි නම් වෙන්න බෑ. එහෙනම් ඩ්‍රයිවර් වෙන්නද? ඩ්‍රයිවර් පෙනුමක් නෙමෙයි ඩ්‍රයිවර්ට තිබ්බේ. එහෙනම් හැන්ඩි පොරක්. උඹට විශ්වාසද? මට මගේ ඇස් දෙක විශ්වාසයි. නම්බරේ මතකද? කාගේද? කාර් එකේ. කාර් එකේ ගිය චාරු නම් අපි තවත් මෙතන මොරකන්න එකේ තේරුමක් නැහැ. අපි යමු. මහත්තයා
එන්න ඇතුළට. කොහෙටද යන්නේ? අනුරාධපුර. තව පැය තුනක්වත් ඉන්න වෙයි. හමුදාවේද? ඔව්. ළඟද? ඔව්. ඉස්සෙල්ලා බස් එක මිස් වුණා. ඕකුම මෙතන නවත්තන්නේ නැහැ. බස් එක මිස් වුණා නම් ඊළඟ බස් එක එනකම් බලා ඉන්න එක තමයි හොඳ. නිදාගන්න. බස් එක ආපුවම මං කුඩනවා. මොකක්ද මොන ෆැකල්ටියද? මේ නුවන් ෆැකල්ටි එක නම් මතක නැහැ. එහෙම නම කිව්වම හොයාගන්න බෑ. මේ 7000ක් ඉන්නවනේ. මතකද ප්‍රදීප්? හරියට හරි. මේ බත් කැම්පස්ද? නෑ නෑ. එහෙනම් මෙතන අවුරුදු ගානකට පස්සේ ඔබට තාම මතකයිනේ. මොකද මතක? බට බී චණ්ඩිය මං අට සී චණ්ඩිය. හරි? මේ තේ කබ්බොම්. උඹට ලෙක්චර්ස්ද? නෑ නෑ යමං. බෝය කියන විදිහ වාහනේ නම් ලෙක්චරර් කෙනෙක්ගේ. හැබැයි කෙල්ල ගැන නම් මට හරියටම කියන්න බෑ. ඔබ විස්තර දීපන්. මං හොයලා දෙන්න. ඔබ මෙහෙම ආපු බව කෙල්ල දන්නවද? මම උඹට විස්තරේ හොයලා දෙන්න. එයාට මාව හම්බ වෙන්න කියපන්.